කෘෂිකර්ම අමාත්‍යදුරයට අමතරව වැවිලි කර්මාන්තදුරයේ දිවුරුම් දුන් මහින්ද අමරවීර මහතා අද එම නව අමාත්‍යදුරයට හිමි අමාත්‍යාංශයේ මෙලෙස සිය රාජකාරිය ආරම්භ කළා. මේ අවස්ථාවට මැති ඇමතිවරුන් ඇතුළු පිරිසක් එක්ව සිටියා. විශේෂයෙන්ම අපේ අපනයන භෝග ප්‍රදාන තේ පොල් රබර් සියල්ලම අයිති වෙන්නේ මේ අමාත්‍යාංශයට. මේ අමාත්‍යාංශය තුලින් හරියාකාරව ක්‍රියාත්මක වුණොත් අපේ රටේ තිබෙන මේ ඩොලර් අර්බුදය විසඳ ගන්නත් පුළුවන්. දැන් මේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ කනස්සල්ල පළ කරලා තියෙන ඔබතුමාලට මේ දුන්නු ඇමතිවරු සම්බන්ධව. ඒක සම්බන්ධව මම හිතන්නේ අපි තර දෙන්න ඕන කියලා. ඉතින් මොකද මම අමාත්‍යාංශයක් තව අතෑරලා ආවේ. ඒ වෙලාවේ මම ඉඳපු වනජීවි වනසම්පත් අමාත්‍යාංශේ පොත්ජන පෙරමුණට අවශ්‍යයි කියලා කියපු වෙලාවේ මම මේක දීලා ආවේ. ඒ නිසා මේ මට අලුතෙන් ඌ වැඩිවීමක් නෙමෙයි. ජනාධිපතිතුමත් එක්ක පොත්ජන පෙරමුණේ മന്ത്രിවරු තරහ වුණොත් මොකද කරන්නේ? එහෙම තත්ත්වයක් ඇති. මේ ඉන්නේ පොත්ජන පෙරමුණේ മന്ത്രിවරු. දැන් බුදුමාලගේ මහලේකම්තුමා ඊයේ විවේචනය කරා. මේ අපි ඇවිල්ලා ඉන්නේ. හේ තනි මතයක් දෙයක තන ගියේ කියන්නේ. ශ්‍රී ලංකා දස් පක්ෂය පොදු ජන නිර්මාණය කියන්නේ දෙකම එකයි. නෑ ඔබතුමා හිතනවා සෞඛ්‍ය මෙතුමා මාරු කරපු එක හොඳයි කියලා. ජනමාධ්‍යයි රටේ ජනතාවේ අතර තිබුණානේ මට විරෝධයක් පළ කරමින් තිබුණානේ. ඉතින් ඒ නිසා තමයි මං හිතන්නේ මේ සංශෝධනයක හේතුවක් වෙන්නේ. මේ අතර මුදල් රාජ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කරන රංජිත් සීමලාපිටිය මහතාට ඊයේ වැවිලි කර්මාන්ත රාජ්‍ය අමාත්‍යදූරේ හිමි වූ අතර ඔහුද අද උදෑසන මෙලෙස සිය නව රාජ්‍ය අමාත්‍යදූරේ කටයුතු ආරම්භ කළා. මේ අතර හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළේ රමුකැල්ල මහතාද පරිසර අමාත්‍යාංශයේදී සිය රාජකාරි ආරම්භ කළේ අද පෙරවරුවේදී. මේ අතර හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයා සහ නව කැබිනට් සංශෝධනය සම්බන්ධයෙන් ඊයේ ස්වර්ණවාහිනියේ විකාශය වූ ඉර හරිකෙලින් වැඩසටහනේදී මෙන්ම මාධ්‍ය සාකච්ඡා කිහිපයකදීම අදහස් පළ වුණා. ඔහුට නැවත පරිසර අමාත්‍යාංශය බාර දීලා තිබෙනවා. ඒ කියන්නේ සෞඛ්‍ය අමාත්‍යාංශයේදී වැඩිපුර රෝගීන් එක්ක සම්බන්ධතාවයක් තිබෙනවා. පරිසර අමාත්‍යාංශය අපේ රටේ මුළු ජීව අජීව සියලු කොටස් එක්ක සම්බන්ධතාවයක් තිබෙනවා. ඒ නිසා අයින් කිරීම නෙවෙයි කළ යුතු වන්නේ. ජනාධිපතිවරයා අද වක්‍රව පිළි අරගෙන තිබෙනවා මේ ඝාතනයන්ට, මේ අපරාධයන්ට, මේ සෞඛ්‍ය අමාත්‍යවරයා වගේ කිය යුතු බව එහෙම නැත ඉවත් කරන්නේ නේ. ඒ නිසා ජනාධිපතිවරයා විසින් කළ යුතු වන්නේ සෞඛ්‍ය අමාත්‍යවරයා ඉවත් කොට නැවත අමාත්‍යංශයක් ලබා දීම නෙවෙයි. ඔහු සද්භාවයෙන් මේ කටයුත්ත කරනවා නම් කළ යුතු වන්නේ සෞඛ්‍ය අමාත්‍යවරයා වෙත එල්ල වී තිබෙන චෝදනාවන් නිසි පරිදි පරීක්ෂණයකට භාජනය කිරීම. අපි අහනවා මේ සෞඛ්‍ය අමාත්‍යවරයා පිළිබඳව, සෞඛ්‍ය අමාත්‍යංශය පිළිබඳව රටේ මිනිස්සු වෙනුවෙන් වග කියන්න කියන ඉල්ලීම පාර්ලිමේන්තුව තුළ හඬ නගද්දී පාර්ලිමේන්තු 113 දෙනෙක් ඒකට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කරා. අපි ආණ්ඩ කැමති මේ ඡන්දය ප්‍රකාශ කරපු 113 දෙනා අද සෞඛ්‍ය අමාත්‍යවරයා ඉවත් කරාට පස්සේ ඔබ ගමට යනකොට සෞඛ්‍ය අමාත්‍යවරයා ඉවත් කිරීම පිළිබඳව ඔබ මොකද්ද කියන්නේ කියලා. ඔව් මම හිතන්නේ සෞඛ්‍ය ශාස්ත්‍රයේ විවිධ ප්‍රශ්න ගණනාවක් පහුගිය කාලය තුළ ඇති වුණා. ඒත් හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයා හුඟක් උත්සාහ ගත්ත මේ තත්ත්වය කළමනාකරණය කරන්න. මම හිතන්නේ දේශපාලනිකව මෙහෙයුමක් දියත් වුණා විපක්ෂයේ සානිකුත් කණ්ඩායම් වලින්. ඒගොල්ලන්ට රට තුළ තමන්ගේ මතය තහවුරු කරගන්න බැරි වෙච්ච හින්දා සෞඛ්‍ය ශාස්ත්‍රය තමයි ඒගොල්ලෝ මේ වැඩේට පාවිච්චි කරේ. ඉතින් ඒ කාරණය කළමනාකරණය කිරීමේදී යම් යම් ප්‍රශ්න ඇති වුණා කියලා තමයි හිතෙන්නේ. අපි විශ්වාස කරන්නේ නැහැ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා මේ පත් කළා තියෙන්නේ පත් කරන්න ඕනේ හොඳම සෞඛ්‍ය ඇමති කියලා. හෝ ඒක ගැන ගොඩාක් කල්පනා කරලා පත් කරපු එකක් කියලා අපිට පේන්නේ මේ දේශපාලන සූදුවේ කාඩ් කුට්ටම අනලා බැරිම වෙලාවක තියෙන කොලේකින් දමලා ගැහුවා වගේ එකක් විතරයි. හරි දැන් ඔක්කොම ඉවරයි. මම කුට්ටම ඇනුවා, කුට්ටම අනලා යා වෙනුවට මෙයා දැම්මා, දැන් සේරම ඉවරයි කියලා අපිට අහන්න තියෙන්නේ මේ සිද්ධ වෙච්ච වැරදි වලට වග කියන්නේ කවුද?